channel අද අපි මේ වීඩියෝ එකෙන් unbox කරන්න යන්නේ dual output tag සහිත air pumps 3ක්. එම පාත්තගෙන යන කෙනෙක් ගාව තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ එයා පම්ප්ස් කියන්නේ. මේ එයා පම්ප්ස් වල අද අපි කතා කරන්න යන්නේ ඩුවල් අවුට්පුට්ස් තියෙන එකම පවර් කන්සම්ප්ෂන් රේන්ජ් එක තියෙන එයා පම්ප්ස් තුනක් ගැන. ඉතින් අපි පළවෙනි පම්ප් එක අද දවසේ කතා කරන්නේ බෝයු බ්‍රෑන්ඩ් එකකින් එන 7500 කියන මොඩල් එක. ඇත්තනම් මේකට 3.5 එනර්ජි කන්සම්ප්ෂන් එකක් තියෙනවා. 0.012 මෙගා පාස්කල් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේම මිනිත්තුවකට ලීටර් 3ක් එයායක පම්ප් කරගන්න පුළුවන් ෆ්ලෝ එකක් තියෙන ෆ්ලෝ රේට් එකක් තියෙන අවුට්පුට්ස් දෙකක් තියෙනවා. ඒත් එක්කම ඊළඟ පම්ප් එකට ගියොත් අපි කතා කරන්න යන ඊළඟ පම්ප් එක තමයි Sansan brand එකෙන් එන JT303 කියන මොඩල් එක. අතන මේ මොඩල් එකේ පවර් කන්සම්ප්ෂන් එක 4 වොට් වෙනවා. ඒත් එක්කම 0.015 මෙගා පාස්කල් ප්‍රෙෂර් එකක්. ඒ වගේම 2 liters per minute flow rate tag තියෙන outputs දෙක අපිට මේ pump එකේදී බලා ගන්න පුළුවන්. ඊළඟට කතා කරන්න යන pump එක තමයි Boyu brand එකින්ම එන U9900 කියන model එක. එතන මේ model එකට අපිට බලා ගන්න පුළුවන් මේකේ 3.5 watt power consumption එක 0.012 මෙගා පාස්කල් ප්‍රෙෂර් එක. ඇත්තටම මේකේ අවුට්පුට් එක විදිහට, ඒ කියන්නේ ෆ්ලෝ රේට් එක විදිහට 3.2 ලීටර් පර් මිනිට් අවුට්පුට්ස් දෙකක් අපිට බලා ගන්න පුළුවන් මේ පම්ප්ස් එකේ. ඉතින් මේ තමයි මේ පම්ප් වල තියෙන ටෙක්නිකල් පැරාමීටර්ස් වල ඩිෆරන්ස් එක. ඉතින් මේ පම්ප් එකේ තරමක් මේ පම්ප් එක සාපේක්ෂව අඩු පවර් කන්සම්ප්ෂන් එකක් තිබ්බට මේ පම්ප් එකට මේකට හොඳ ෆ්ලෝ රේට් එකක් තියෙනවා 3.2 ලීටර් පර් මිනිට් ෆ්ලෝ රේට් එකක් තියෙනවා. මේ පම්ප් දෙකටම සාපේක්ෂව වැඩි ෆ්ලෝ රේට් එකක් තියෙනවා අතර මේ පම්ප් එකට. ඉතින් ඒ තමයි මේ පම්ප් එකේ අපිට කතා ගන්න තියෙන ටෙක්නිකල් පැරාමීටර්ස්. ඉතින් මේ තමයි අද අපි බලෙවිම කතා කරපු පම්ප් එක. මේක බෝයු බ්‍රෑන්ඩ් එකෙන් එන 7500 කියන පම්ප් මොඩල් එක. ඉතින් මේ පම්ප් එකේ බොඩි එක ගැන මුලින්ම කතා කරලා ඉදියොත් සුදු පාට ප්ලාස්ටික් එකකින් තමයි, ABS ඩයිකාස් එන්ජිනියරින් ප්ලාස්ටික් එකකින් තමයි මේකේ টপ බොඩි එක නිර්මාණය වෙන්නේ. ඒත් එක්කම රබර් බොටම් එකක් තමයි මේකට තියෙන්නේ, රබර් බේස් එකක්. ඉතින් මේ රබර් බේස් එක ත්‍රූ මේකේ නොයිස් එක රිඩියුස් කරන්න, ඒ වගේම ভাইබ්‍රේෂන් එක රිඩියුස් කරන්න හැකියාව මේ පම්ප් එකට හම්බ වෙනවා. ඉතින් මේකෙන්දී අපිට බලා ගන්න පුළුවන් මේකේ outputs දෙක. ඒ වගේම මෙතන top එකේ අපිට පෙන්වලා දීලා තියෙනවා, මෙතන switch එකක් තියෙනවා. මේ switch එක through අපිට මේකේ flow rate එක control කරගන්න පුළුවන්, low, medium, high. ඒ විදිහට මේක types තුනකට මේකේ flow එක adjust කරගන්න පුළුවන් හැකියාව මේ pump එකට හම්බෙලා තියෙනවා. ඉතින් මේ තමයි මේ pump එකේ අපිට body එකේ බලා ගන්න පුළුවන් වෙන දේවල් ටික. ඊට අමතරව අපිට 1 meter long 2 core wire එකක් හම්බ වෙනවා මේකේ power connect එක විදිහට. ඒත් එක්කම අපි ඊළඟ pump එකට ගියොත් Sansan brand එකෙන් එන JT303 කියන එයා pump එක. මේ එයා pump එකටත් අපිට බලා ගන්න පුළුවන් මේකේ white body එකක් තියෙන. හැබැයි මේකේ matte finish එකක් තිබුණා. මේකේ shine finish එකක් තියෙන white body එකක් අපිට බලා ගන්න පුළුවන් ABS ඩයිකාස් එන්ජිනියරින් ප්ලාස්ටික් වලින් create කරලා තියෙන. මේකෙන් output දෙක අපිට මෙතන ඉදිරිපස බලා ගන්න පුළුවන්. මේ විදිහට output දෙකක් අපිට හම්බ වෙනවා. මේ output දෙකට ඇත්තටම 2 liter per minute air pump කරගන්න හැකියාව තියෙනවා. මේකේ output එකට 3 liter per minute air pump කරන්න හැකියාව තියෙනවා. ඒත් මේකේ pressure එක මේකට වඩා වැඩි. මේකෙදි සාමාන්�යයෙන් 0.015 ප්‍රෙෂර් එකක් මෙයාට 0.012 ප්‍රෙෂර් එකක් මෙයාටත් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේකේ පවර් කන්සම්ප්ෂන් එකක් ටිකක් වැඩි. මේක 4 වොට් පවර් කන්සම්ප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ එයා පම්ප් එක ගැන කිව්වොත් එහෙම මේ එයා පම්ප් එකේදී අපිට බලා ගන්න පුළුවන් මේක තමයි බෝයු බ්‍රෑන්ඩ් එකෙන් එන U9900 කියන එයා පම්ප් එක. මේ එයා පම්ප් එකේ බොඩි එක සම්පූර්ණයෙන් ඇෂ් කලර් ABS ඩයිකාස් එන්ජිනියරින් ප්ලාස්ටික් වලින් තමයි මේකේ টপ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ බොටම් එක අපිට බලා ගන්න පුළුවන් ෆුල් රබර් බොටම් එකක් තමයි මේකෙත් අපිට හම්බ වෙන්නේ. ඊට අමතරව මේකෙත් අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේකේ ප්ලාස්ටික් බොඩි එකක් තමයි බොටම් එකේ තියෙන්නේ. ඒ වුණාට මේකේ නොබ්ස් මේක හැංග කරන තියෙන මේක රැඳවිලා තියෙන නොබ්ස් ටික රබර් වලින් බලා ගන්න පුළුවන්. නොයිස් එක
රිඩියුස් කරන්න ভাইබ්‍රේෂන් එක රිඩියුස් කරන්න වගේ දේවල් වලට තමයි අතරම මේ රබර් නොබ්ස් මෙතන යූස් කරලා තියෙන්නේ. නමුත් මෙතනදී මේ බෝයෝ බ්‍රෑන්ඩ් එකට එනකොට අපිට වෙනස්කමක් විදිහට බලා ගන්න පුළුවන් සම්සන් එකට වඩා මේක සම්පූර්ණයෙන්ම බොටම් සර්ෆේස් එකම රබර් වලින් නිර්මාණය කරලා තියෙනවා. මොකද මේ වගේ රබර් නොබ්ස් හතරක් විතරක් යූස් කරොත් මේ बॉडी एक मोनाहारी सर्फेस तीन दया कनेक्ट वेगा वैब्रेशन नॉइस तीन प्रवणता वेड़ी एवना मेवा रब फुली रब बोटम मेगा तिब्बम अभी लोक हकीिया तीन रब नॉइस रिड्यूस कर वैब्रेशन रिड्यूस कर मेके मे पंपे अब बलागन पुलवा खाली मे पंपे तिब्बा गेम मेदन फ्लोरेट कंट्रोल करना पुलवा स्विच हाई मीडियम लो विधिट अपने मेदन बलागन पुलवा मेके ये विधिटम निर्माण कर दिन स्विच इत मे पंपे कंपेर करना बहुम सामनक बलागन पुलवा मे पंपे अब मे पंपे दिन विशेषता है मेक 3.5 एनर्जी कंसम्पन का दिन दिखम सामान मेकट वा मेक वैडी फ्लोर अटैक पंपैक बलागे मुकोद मेक 3.2 लीटर पर् मिनट फ्लोर अटैक तीन मैं आटे तीन 3 लीटर पर् मिनट फ्लोर अटैक ई थिंक ये मैं पंप तुन अत्र तीन विनस्कम टीका ई थिंक अत्र मे पंपे क्या अभी की मे पंपे टीका लो नॉइस लो वाइब्रेशन पंपैक विधि रिकमेंड करना पुलवा पंपे मेक मे दिखा सापेक्ष मेक हम पर्फॉमस पेन पंपैक विधि अभी मेन करना पुलवा ඉතින් මේ එයා පම්ප් එකක් වගේ ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරනවා අනිවාර්යයෙන්ම මේකේ එනර්ජි කන්සම්ෂන් එක ඒ වගේම මේක මාසෙකට කොච්චර යුනිට් ගානක් වැය වෙනවද කියන එක ඉතාමත් වැදගත් කරුණක් මොකද එයා පම්ප් එකක් වගේ ප්‍රොඩක්ට් එකක් හැමතිස්සෙම ඇක්වාරියම් එකකට පැය 24ම මාසයක් පුරාවට අපි යූස් කරන ප්‍රොඩක්ට් එකක් මේක සරින් සරේට ඔන් ඔෆ් කරන ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ඉතින් අනිවාර්යයෙන්ම එයා පම්ප් එකක් කියන්නේ ඇක්වාරියම් එකේ එක දිගට පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් ඒක නිසා अनिवार्यम अभी दिनगण मे वे पंप यूज कर यूनिट प्रमाण मस इक बैविन ई थिंक अभी बोयो ब्रांडिंग इन मे पंप दिखा तीन कम एनर्जी कंसम्पन ने इतमें 3.5 वॉट एनर्जी कंसम्पन ने थिंक मे 3.5 एनर्जी कंसम्पन मे पंप दिखा मसक पुरावट बैसी मसक पुरावट दाला दिप मेकट 2.52 किलोवाट अवर्स यूनिट प्रमाण वेगन थिंक मे 2.52 की वाली बिलट अदाल यूनिट चार्ज करना प्राइस से वैडी कर लसकना बिल को दिखे मुकोद बिल्म बिलट विनो इक हर गाने बै यूनिट चार्जन अभी मे पंपे मेक एनर्जी कंसम्पन फोर पट्टा मेकट मसक यूनिट मेक 2.88 किलोवाट अवर्स चार्जन मसकट इत मेके मिला अभी वागन पुलवा 2.88 वाले बिलट अदाल यूनिट चार्ज करना अगेन वेड कर लसक बिल की हरियर आगे पुलवा ई थिंक मे विधि मे पंप तुनगना अभी मेदमा मे पंप तुन अदाल खरुट ई थिंक अभी मे पंपे कोहमद पंप तुनम कनेक्ट कर बलम या स्टोन कोहमद मे वेगाने को प्रश्न तीन अभी मे पंप तुन कनेक्ट कर बलम ඉතින් අද අපි මේ පම්ප්ස් තුන චෙක් කරන්න අපි පාවිච්චි කරන්නේ සර්කියුලර් එයර් ස්ටෝන් එකක් 107 ඩයිමීටර් එකක් තියෙන සර්කියුලර් එයර් ස්ටෝන් එකක් යූස් කරලා තමයි මේ පම්ප් තුන අද චෙක් කරන්න යන්නේ මේ තියෙන එයර් ස්ටෝන් එක මුලින්ම අපි චෙක් කරන්න යන්නේ බෝයෝ බ්‍රෑන්ඩ් එකෙන් එන ES7500 කියන එයා පම්ප් එක අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ නොයිස් එක ඒ වගේම මේකේ ගියා අවුට්පුට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මේ මීඩියම් ටයිප් එකේ ගියා එක ෆ්ලෝ වෙන විදිය මේ තියෙන්නේ ලෝ කියන ටයිප් එකට දැම්මම යා එක ෆ්ලෝ වෙන විදිය ඒත් එක්කම මේක හයි කියන එකට දැම්මම अपने बलागन पुल मेके नॉइस एक वैडीपुर वगेम एक मोदी फ्लो विनो बलागन पुल मेत मैं मैक्सीम फ्लो एक सीधे अवस्था मेके मैक्सीम टाइप दम हई सैज टाइप दम वाटर फ्लो या फ्लो अवस्था मेरे बलागन पुल मे हईकन वर्षन अत्र हईकन टाइप टीका नॉइस वैडीपुर अभी एहनो बलागन पुलवा ඉතින් ඊළඟට අපිට චෙක් කරන්න තියෙන්නේ Samsung brand එකකින් එන JD303 කියන මොඩල් එක. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා.
ඉතින් මේ තමයි මේක ෆ්ලෝ වෙන විදිය. අතර මේ පම්ප් එකේදී අපිට නොයිස් එක තරමක් අඩුයි. ඒ වගේම හැබැයි මේක තරමට අපි මේකේ නොයිස් එක නැති වුණත් මේකේ ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් අපිට නැහැ. මේක එකම ෆ්ලෝ එකකින් වැඩ කරන එයා පම්ප් එකක්. මේකේ ඩුවල් අවුට්පුට් එකක් තිබ්බට මේකේ ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මේක තරමක් හොඳ සයිලන්ට් මෝටර් එකක් තියෙන එයා පම්ප් එකක් විදිහට අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. ඊළඟට අපිට චෙක් කරන්න තියෙන්නේ මෙන්න මේ බෝයෝ බ්‍රෑන්ඩ් එකෙන් එන U9900 කියන එයා පම්ප් එක. අපි ඒක චෙක් කරලා බලමු. ඉතින් මේ තමයි බෝයෝ බ්‍රෑන්ඩ් එකෙන් එන U9900 කියන එයා පම්ප් එක වැඩ කරන විදිහ. ඉතින් මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ලෝ ටයිප් එකේදී එයා පම්ප් වෙන විදිය. ඒක අපි මීඩියම් ටයිප් එකට චේන්ජ් කරාම අපිට බලා ගන්න පුළුවන් තරමක් වැඩි ස්පීඩ් එකකින් ෆ්ලෝ වෙනවා. ඒත් එක්ක මේක හයි වර්ෂන් එකට දැම්මම අපිට හයි ටයිප් එකට දැම්මම බලාගත හැකි මේක වැඩිපුර වෝටර් ෆ්ලෝ වෙනවා. ඉතින් ඇත්තටම මේ පම්ප් දෙකටම සාපේක්ෂව මේක වැඩි කාර්යක්ෂමතාවකින් වැඩි ෆ්ලෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. වැඩි ෆ්ලෝ එකක් මේ එයා ස්ටෝන් එක ත්‍රූ එන එයා එකේ ප්‍රමාණය වැඩි කියලා අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේ දෙකට සාපේක්ෂව. හැබැයි මේ පම්ප් එකට සාපේක්ෂව සෑහෙන අඩු මට්ටමක නොයිස් එකක් තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කුඩා නොයිස් එකක්. ඉතින් මේකට සාපේක්ෂව මේකේ ඇත්තරම ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් හැකියාව තමයි වැදගත්ම කාරණාව. හැබැයි මේකේ තරමක් කුඩා නොයිස් එකක් තමයි තියෙන්නේ මේකට වඩා. මේකට සාපේක්ෂව මේකේ නොයිස් එක තරමක් කුඩායි. ඉතින් මේ තමයි අද අපි අන්බොක්ස් කරලා කම්පෙයාර් කරපු එයා පම්ප්ස් තුන. ඇත්තරම මේ පම්ප්ස් තුන ගැන කතා කරද්දී මේ පම්ප්ස් තුනෙන් හොඳම පම්ප් එක ගැන කිව්වොත් එහෙම ඇත්තරම නොයිස් එක අතින් බලනකොට මේ පම්ප් එක ඉස්සරහින් හිටියට මේකේ එනර්ජි කන්සම්ප්ෂන් එක තරමක් වැඩි. නමුත් මේ පම්ප් දෙකටම සාපේක්ෂව එනර්ජි කන්සම්ප්ෂන් එකත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මේ දෙකටම සමාන එනර්ජි කන්සම්ප්ෂන් එකක් තිබ්බට මේ පම්ප් එකේ වැඩි ෆ්ලෝ එකක් අඩු නොයිස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පම්ප් එක තමයි අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් වෙන්නේ එෆිෂන්සි එක අතිනුත් නොයිස් එක අතිනුත් ඇයි හැම දෙයක් අතරින්ම මේකේ පර්ෆෝමන්ස් මේ දෙකට වඩා වැඩි. නමුත් මේකේ තමයි අඩුම නොයිස් එක තියෙන පම්ප් එක විදිහට අපිට මෙන්ෂන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ මිල ගණන් අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා ඔයාලගේ පහසුව සඳහා. ඉතින් ඔයාලගෙන ඔයාලට මේ ගැන වැඩි විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් ඉසුරෙක් වලින් වෙබ්සයිට් එක දුරු මේ ගැන වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් තවමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ Facebook page එකට ලයික් එකක් දාන්න. ඒ වගේම කියන්න ඕනේ ස්පෙෂලි ඉසුරෙක් වලින් වෙබ්සයිට් එක දුරු ඔයාලට ඕනම කරන aquarium message එකක් fish food වර්ගයක් online මිල දී ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.